ඉතින් අද වීඩියෝ එක කතා කරන්න යන්නේ ලංකා වෙබ්සයිට් එක වැඩ කළා ඔයාලට සාර්ථකව මුදල් earn කරගන්න පුළුවන් ක්‍රමයක් සම්බන්ධව. ඉතින් ඔයාලට මෙන්න මේ ක්‍රමේ හරහා කිසිම ආයෝජනයක් නැතුව මුදල් earn කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ අතේ තියෙන මුදල් මෙන්න මේ වෙබ්සයිට් එකට යොදවන්නේ නැතුව ඔයාලට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකෙන් මුදල් earn කරගන්න. ඉතින් වෙබ්සයිට් එක කොහොමද account එක create කරගන්නේ? ඒක තමයි මුදල් earn කරගන්නේ කොහොමද? earn කරන මුදල් කොහොමද ඔයාගේ අතරම ලබා ගන්නෙ? ඉතින් මේ සියලු විස්තර මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඔයාලට PayPal කියන payment method එක අවශ්‍ය නෑ. ඔයාලට පුළුවන් ඔයාගේ Binance එකට එවන්න නැත්නම් bank එකට මෙන්න මේකේ withdrawal එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේකේ වැඩ කරනවා නම් දවසට පැය භාගයක් වගේ වැඩ කරන්න පුරුදු වෙන්න. මොකද ඔයා සාමාන්‍යයෙන් මේකේ පැය 2 3 වැඩ කරන්න ගියොත් ඔයා earn කරන මුදල් ටික වුණත් ඔයාට නැති වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයා මේ වෙබ්සයිට් එකේ වැඩි වෙලාවක් වැඩ කරොත් ඔයාගේ අතේ තියෙන මුදල් ටික, කියන්නේ ඔයා earn කරන මුදල් ටික නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ඔයා දවසට විනාඩි 10ක් 15ක් අතර කාලයක් මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්න පුරුදු වෙන්න. ඉතින් වීඩියෝ එක දිගටම එකතු වෙලා ඉන්න මම කියලා දෙන සම්පූර්ණම වෙබ්සයිට් එකේ කොහොමද වැඩ කරන්න කියලා. ඉතින් වීඩියෝ එක යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. තාමත් අපේ channel එක අලුත් කෙනෙක් නම් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරන්න. ඒවදම bell icon එකත් all දාලා channel එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් ඒක තමයි description එකේ තියෙනවා මගේ link. ඉතින් ඔයාලට පුළුවන් ඒ වලින් මාව follow කරන්න. මම අලුතෙන් වීඩියෝ එකක් upload කරද්දී සීලුම විස්තර ඒ හරහා දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වැඩි කතා නොකර අපි දැන් යන් අද වීඩියෝ එකට. වෙබ්සයිට් එකේ account එකක් හදාගන්න අවශ්‍ය කරන link එක මම පල්ලෙහා දාලා තියෙනවා comment section එකේ. ඉතින් ඒ වගේම තමයි මම පල්ලෙහා දාලා තිනවා මගේ group වල link. ඉතින් ඔයාලට පුළුවන් ඒකට join වෙන්න. ඉතින් ඒ වගේම තමයි giveaway link එකක් තියෙනවා Telegram channel එකේ. ඉතින් ඔයාලා ඒකට join වුනොත් ඔයාලට පුළුවන් මම ලබා දෙන giveaway වලට join වෙන්න. ඉතින් අපි දැන් කතා කරමු මේක කොහොමද account එකක් ලේසියෙන්ම create කරගන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතන තියෙනවා user name කියලා දෙනක්. ඉතින් ඔයා මුලින්ම මෙතනට ඔයාගේ user name එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ email address එක දෙන්න. ඔයා වැඩ කරන email address එකක් දෙන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන ඔයාගේ password එක select කරගන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් strong password එකක් දෙන්න. ඊට පස්සේ මෙතන තියෙන repeat password කියලා කලින් දුන්න password එකම දෙන්න. මෙතන referral code එක ඔටෝම type වෙලා තියෙයි. ඉතින් ඔයාට අවශ්‍ය නම් පුළුවන් ඒක cut කරන්න. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ referral code එක මෙතන අවශ්‍ය වෙන්නේම නැහැ. ඔයාට මේකේ account එකක් create කරගන්න. ඉතින් මෙතන ඊට පස්සේ වරුවන් මෙතන I am a not robot කියන එකත් මෙවා මෙන්න මෙතන ටික එක දෙන්න. ඊට පස්සේ ඔයාලා දෙන්න මෙන්න මේ සයින් අප් කිනේ ක්ලික් කරලා මේකේ account එකක් ඔයාලට හදා ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ account එකක් හදාගත්තට පස්සේ ඔයාගේ email එක verification කරගන්න කියනවා. ඉතින් අපි දැන් බලමු අපේ email එකට මෙන්න මේ විදිහට mail එකක් මේ website එකෙන් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මගේ email එකට ආපු verification mail එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ link එක ක්ලික් කරලා මෙන්න මේ website එක verification කරගන්න. හරිතින් ඔයා ඒ විදිහට වෙරිෆිකේෂන් එක කරගත්තනේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයාගේ ඊමේල් එක වෙරිෆිකේෂන් වෙලා කිනෝ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේකේ වැඩ කරන්නත් දැන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේකේ A to Z මුලින්දම වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙතන පළවෙනියටම අපිට තියෙන්නේ hourly first kill එකක්. ඉතින් ඔයාලට පුළුවන් එන්න ඒක ක්ලික් කරලා මෙන්න මේ විදිහට පැයෙන් පැයට මෙන්න මේකේ පොයින්ට් ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන මේ පොයින්ට්ස් ක්ලේම් කරගන්න. ඉතින් ඒක කරන්න තියෙනවා ඔයා මෙතන පල්ලෙහාටම යන වෙබ්සයිට් එකේ මේ විදිහටම පල්ලෙහාටම ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට පැයෙන් පැයට මෙන්න මේ ස්ටෝන් ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙන්න මේක ෆ්‍රී තමයි, කිසිම ආයෝජනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මෙතන I am a not robot කියන එක කැප්චර් එක මේ විදිහට ෆිල් කරලා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේකේ රිවෝඩ් එක ලබා ගන්න. ඉතින් මෙන්න මේකේ එක එක ලෙවල් වලින් තමයි අපිට මෙන්න මේ අදාළ BNB ප්‍රමාණය හම්බෙන්නේ. ඉතින් BNB කියන එක දැන් නැත්තම් ඔයා අනිවාර්යයෙන්ම Binance එකක් මේ වෙද්දිත් create කරගෙන තියෙන්න ඕනේ. ඉතින් Binance එකේ මෙන්න මේ BNB කියන coin එකක් sell වෙන්නේ මේ වෙද්දිත් $400 ගානකට. ඉතින් ඔයාට පුළුවන් BNB මෙන්න මේ විදිහට collect කරගන්න. ඉතින් ඔයාට තියෙන මෙතන I am a not robot කියන එක capture එක මෙන්න මේ විදිහට fill කරගන්න විතරයි. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන නිල් පාට ටැබ් එක ක්ලික් කරගන්න. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ බැලන්ස් එකට මෙන්න මේ වෙද්දිත් BNB ප්‍රමාණය ඇඩ් වෙලා තිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන අයමත් මෙන්න මේ විදිහට පැයෙන් පැයට ඇවිල්ලා මෙන්න මේක ක්ලේම් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහමයි ඔයාලට පළවෙනි ක්‍රමයේ හරහා මේකේ මුදල් earn කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේගොල්ලෝ ලබා දෙන දෙවනි ඔප්ෂන් එක තමයි මෙන්න මේ බෝනස් ෆර්සට් කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකට ටික එකක් දෙන්න. ටික එකක් දීලා මෙන්න මේ විදිහට ඔයා පොඩ්ඩක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ලකි නම්බර් එකක්. ඉතින් මෙන්න මේ ලකි නම්බර් එකට අදාළව අපිට මෙන්න මේකේ BNB සතෝෂි හම්බෙනවා.
ඉතින් මෙන්න මේ දුරට පල්ලේ හරි කියලා පස්සේ බලා ගන්න පුළුවන් අපිට මේකේ අවස්ථා 10ක් ඒ කියන්නේ මේ නිමෙද chances 10ක් මෙතන ලබා දෙනවා කියලා වඩ මෙතනින් මේගොල්ලෝ සඳහන් කරලා තිනවා වඩ බලා ගන්න පුළුවන් ඉතින් මේ chances 10ම අපිට claim කරගැනීමේ හැකියාවක් තියෙනවා ඉතින් උදාහරණයක් විදිහට වා මේ එක chance එකක් claim කරද්දී ඔයාලට මෙන්න මේ number අතරින් ඔයාලට එක number එකක් එන්න පුළුවන් ඒ කියන්නේ මේ numbers මේගොල්ලෝ දීලා තිනවා ඉතින් මේ numbers ඇතුළත ඒ අතර ඔයාලට එක number එකක් හම්බෙනවා ඉතින් මේ number එකට අදාළව payment එක තමයි මෙන්න මෙතනින් ඔයාලට ලැබිලා තින්නේ. ඉතින් බින්දුවත් 9885 අතර ඉලක්කමක් ආවොත් ඔයාලට BNB සතෝෂි 75ක් මෙන්න මේ විදිහට හම්බෙනවා. ඒ වගේම තමයි 9886 ඉඳන් 9985 වෙනකන් ඉලක්කමක් ආවොත් BNB මෙන්න විදිහට සතෝෂි 2250ක ප්‍රමාණයක් හම් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ඉලක්කම 10000 ආවොත් ඔයාට BNB 0.22ක ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ වෙද්දිත් BNB එකක් සෙල් වෙන්නේ ඩොලර්ස් 596කට. ඉතින් BNB 0.22 කියන අපි දැන් කොච්චරක්ද කියන එක බලමු. ඉතින් මේ වෙද්දි BNB එක සෙල් වෙන්නේ 569ක වගේ ප්‍රමාණයකට. ඉතින් ඩොලර් මේ වෙද්දි 0.22ක ප්‍රමාණයක් අපිට මේ එක ක්ලේම් එකෙන් ලැබෙනවා. ඒ කියන්නේ ඩොලර්ස් 125ක ප්‍රමාණයක් ඔයාට මෙන්න මේ විදිහට එක ක්ලේම් එකකින් ලබා ගන්නත් පුළුවන් මේ වෙබ්සයිට් එකේ. ඉතින් ඩොලර්ස් 120ක් කියලා ගමුක ඩොලර්ස් 120ක් කියන්නේ මේ වෙද්දිත් USDT එකක් බයිනෑස් එකේ සෙල් වෙන්නේ සාමාන්‍ය රුපියල් 306කට. ඉතින් වට රුපියල් 36,720ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ එක ක්ලේම් එකකින්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ chances 10ක් දවසට දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් දවස ගානේ මේ වෙබ්සයිට් එකේ මේ chances 10ම ලබා ගන්න. ඉතින් ඔයාට එන්නේ විදිහට මේ 10 ඉලක්කම ලැබුණොත් ඔයාට පුළුවන් මේ 0.22ක ප්‍රමාණය මේ විදිහට කෙලින්ම ඔයාගේ බයිනෑස් එකටම ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන්නේ මෙන්න මේ නිල් පාට ටැබ් එක ක්ලික් කරලා ඔයාගේ chances 10ම ලබා ගන්න. ඉතින් මට දැන් හම්බුනේ මෙන්න මේ ඉලක්කම. ඉතින් ඒකට දාලව මට බෝනස් එක මේ විදිහ මගේ බැලන්ස් එකට ඇඩ් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ නිල් පාට කොටුව මෙන්න මේ විදිහට ක්ලික් කරලා ඔයාගේ chances 10ම මෙන්න මේ විදිහට ලබා ගන්න. ඉතින් මම දැන් මගේ chances 10ම මෙන්න මේ විදිහට ලබා ගන්නම්. අපි දැන් බලමු මේ විදිහට කොච්චර BNB ප්‍රමාණයක් මගේ බැලන්ස් එකට ඇඩ් වෙලා තියෙනවද කියලා මම ඔයාලට ඉස්සරහින් පෙන්නන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වෙද්දිත් මගේ chances 10ම ඉවරයි ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙතන BNB සතෝසි 1.6659ක් මෙන්න මේ වෙද්දිත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම ඔයාලට දෙවෙනි ඔප්ෂන් එක හරහා මෙන්න මේකේ BNB claim කරගන්න පුළුවන්. ඉතින් BNB කියන්නේ crypto currency එකක්. ඉතින් ඔයාලට ඒක Binance එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඉතින් තුන්වෙනි ඔප්ෂන් එක තමයි මෙන්න මෙතන ආයමත් හවලි පර්සට් කියන එක මෙන්න මේ විදිහට ක්ලික් කරගෙන වා මේ විදිහට පල්ලෙහාට යන්න ඔයාලට බලා ගන්න පුළුවන්. එයි මෙන්න මෙතන මේ විදිහට සර්විස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ටේක් අ සර්වේ කියන එක ක්ලික් කරලා මෙන්න මෙතන සර්විස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ සර්විස් මොනවාද කියන එකත් බලා ගන්න. ඉතින් අපි දැන් බලමු මේකේ මුදල් ලර්න් කරගන්න පුළුවන් වෙන හතරවෙනි ඔප්ෂන් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන උඩ තියෙනව ඉරි කෑලි තුනක්. ඉතින් ඔයා මෙන්න මේ ඉරි කෑලි තුන මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. ඉරි කෑලි තුන ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙන්න මෙතන තියෙනවා ගේම්ස් කියලා එකක්. ඉතින් ඔයා මෙන්න මේ ගේම්ස් කියන එක ක්ලික් කරගන්න. ඉතින් අපි ගේම්ස් කියන එක ක්ලික් කරගත්තට පස්සේ අපිට මෙන්න මේකේ ප්ලේ කරන්න පුළුවන් ගේම් එක තමයි මෙන්න මේ ගේම් එක. ඉතින් ඔයාලට තියෙන මෙන්න මේ ගේම් එක උඩ ටික එකක් දෙන්න. ඉතින් මං කිව්ව විදිහට ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන අපේ BNB ප්‍රමාණය. ඉතින් මේකේ මෙන්න මේ ක්‍රමයේ හරහා තමයි මම කිව්වේ ඔයාලට සාමාන්‍ය දවසට විනාඩි 10ක් 15ක් වගේ වැඩ කරන් යන නැත්නම් ඔයා ගාව තියෙන බැලන්ස් එක නැති වෙන්න පුළුවන් කියන එක තමයි මම දැන් ඔයාලට කිව්වේ. ඉතින් මෙන්න මෙතන ජේම්ස් තමයි අපි මේකේ සිලෙක්ට් කරන්න ඕනේ. බෝම්බ 3ක් තියෙනවා කියලා ගොල්ල සඳහන් කරලා තිනවා. ඉතින් මේ බෝම්බ තුන අපිට හවු වුණොත් අපේ බැලන්ස් එකේ තියෙන BNB ප්‍රමාණය නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා මෙන්න මෙතන තියෙන බෝම්බ සිලෙක්ට් කරන්න නැතුව පුළුවන් නම් try කරන්න මෙන්න මේ කොටු අතරේ තියෙන ජෙම්ස් සිලෙක්ට් කරගන්න. ඉතින් ඒක ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ඔයාලට කරලා පෙන්නන්නම්. මම දැන් මෙන්න විදිහට පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේ කොටු එකකින් එක සිලෙක්ට් කරගෙන බලන්නම්. ඉතින් එන්නේ ඉදිරිය කොටු සිලෙක්ට් කරලා ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන පල්ලෙහා තියෙන මෙන්න මේ නිල් පාට ටැබ් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න මේ විදිහට මෙන්න මේ ජේම්ස් සිලෙක්ට් කරගන්න. ඉතින් බෝම්බයක් අහුනොත් මෙන්න මේ විදිහට දැන් මකට බෝම්බයක් අහුණා. ඉතින් ඒ විදිහට ඔයා ගාව තියෙන ජේම්ස් ප්‍රමාණය මෙන්න මේ විදිහට ඔයාගේ BNB ප්‍රමාණය නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන ආයමත් මෙතන මෙන්න මේ නිල් පාට ටැබ් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ආයමත් මේකේ ගේම් එක පටන් ගන්න. මම දැන් ආයමත් මෙන්න මේ විදිහට ජේම්ස් සිලෙක්ට් කරගෙන යන්නම්. අපි දැන් බලමු මේ විදිහට වින් කරගන්න පුළුවන් වෙයිද කියලා.
ඉතින් ආයමත් මෙන්න මේ විදිහට බෝම්බයක් සිලෙක්ට් කරනවා වට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි කියන්නේ මෙන්න මේකේ සාමාන්‍යයෙන් කොටු දෙකක් තුනක් වගේ සිලෙක්ට් කරගෙන ගේම් එකෙන් අයින් වෙන්න. ඉතින් මම ආයමත් ඔයාලට ගේම් එක ප්ලේ කරලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් කොටු හතරක් සිලෙක්ට් කරගත්තා. මම දැන් මෙන්න මේ කෑෂ් අවුට් කියන එක දෙන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ මෙන්න මේ අදාළව BNB ප්‍රමාණයක් මට ලැබුණා. ඉතින් ඒක තමයි ඔයාලට කියන්නේ මෙන්න මේකේ වැඩි ගේම් එක ප්ලේ කරගන්න යන්න එපා. ඔයාගේ බැලන්ස් එකේ තියෙන BNB ප්‍රමාණය නැතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එන්නේ විදිහට ඔයාලට මේ ගේම්ස් එක ලේසියෙන්ම ප්ලේ කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔයා මේ ඉරිකෑදුන ක්ලික් කරගත්තට පස්සේ ඔයාට තියෙන හතරවෙනි ඔප්ෂන් එක තමයි මෙන්න මෙතන affiliate කියන එක. ඉතින් මෙතනට ගියොත් ඔයාගේ referral link එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ඒක share කරලා ඔයාට පුළුවන් referral commission එකක් ලබා ගන්න. මේක අපිට අවශ්‍ය වෙන්නෙම නැහැ. ඉතින් අන්න මේ විදිහට තමයි ඔයාට මේ website එකේ මුදල් earn කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කලින් කිව්ව විදිහටම ඔයා මේකේ දවසට පැය භාගයක් උපරිමයෙන්ම වැඩ කරන්න පුරුදු වෙන්න. නැත්තම් ඔයාගාව තියෙන මුදල්, ඒ කියනවා earn කරපු මුදල් ටික මේ website එක තුලින්ම නැතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි දැන් අපරු වෙබ්සයිට් එකේ කොහොමද මෙන්න මේ විදිහට විත්ඩ්‍රෝල් එකක් ලබා ගන්න. ඒ කියන්නේ අපි earn කරන මුදල් ටික මේ බෑන්ක් එකට ලබා ගන්න කොහොමද කියන එක අපි දැන් කතා කරමු. ඉතින් වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයා මෙන්න මෙතන ඉදි කැල තුනක් තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ඒක ක්ලික් කරගන්න. ඉතින් ඒක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා විත්ඩ්‍රෝ කියන එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විත්ඩ්‍රෝ කියන එක ක්ලික් කරගන්න. ඉතින් විත්ඩ්‍රෝ කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ වෙබ්සයිට් එකේ අපිට විත්ඩ්‍රෝල් එකක් ගන්න නම් අපිට මෙන්න මේකේ BNB වොලට් ඇඩ්‍රස් එක අවශ්‍ය වෙනවා. BNB BEP20 කියන වොලට් ඇඩ්‍රස් එක. ඉතින් ඒක ගන්න විදිය මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාගේ අනිවාර්යයෙන්ම බයිනෑස් එකක් එහෙම නැත්නම් ට්‍රස් වොලට් එකක් ඔයාට අවශ්‍ය වෙනවා මේකේ මෙන්න මේ විදිහට විත්ඩ්‍රෝල් එකක් ලබා ගන්නව නම්. ඉතින් ඔයාට පුළුවන් බයිනෑස් එකක් හරි නැත්නම් ලේසින් මට බයිනෑස් අකවුන්ට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. හැබැයි ඔයාට ID එකක් අවශ්‍ය වෙනවා. ඉතින් එන්නේ ID එක දීලා ඔයාට පුළුවන් බයිනෑස් අකවුන්ට් එකක් ක්‍රියේට් කරගන්න. ඉතින් දන්නේ නැත්නම් ඔයාට පුළුවන් YouTube එකේ සර්ච් කරන්න ඕන තරම් වීඩියෝස් තියෙනවා බයිනෑස් අකවුන්ට් එකක් එහෙම නැත්නම් ට්‍රස්ට් වොලට් එකක් ක්‍රියේට් කරගන්න විදිය සම්බන්ධව. ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද BNB වොලට් ඇඩ්‍රස් එක අපි ගන්න කියලා. මුලින්ම බයිනෑස් එකට ආවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඒ මෙන්න මෙතන උඩම තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් ඩිපොසිට් කියලා එකක්. ඉතින් ඔයා මෙන්න මේ ඩිපොසිට් කියන එක ක්ලික් කරගන්න. ඉතින් ඔයා බයිනෑස් එකට එන්න මුලින්ම බයිනෑස් එකට ආවට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා තිනෝ වොලට් කියලා එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් එන්නේ ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ මෙතන තියෙනවා ස්පොට් කියලා එකක්. ඉතින් ඔයා ස්පොට් කියන තැනට එන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා විත්ඩ්‍රෝ කියලා එකක්. ඉතින් ඔයා මෙන්න මේ විත්ඩ්‍රෝ කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඒ උඩ තියෙන සර්ච් බාර් එකක්. ඉතින් ඔයා මෙන්න මේ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න BNB කියලා. ඊට පස්සේ මෙන්න මෙතන උඩින්ම ඔයාලා බලා ගන්න පුළුවන් වෙයි BNB කියන එක තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඒ මෙතන තියෙනවා ඩිපොසිට් කියලා එකක්. ඉතින් ඔයා මෙන්න මේ ඩිපොසිට් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඒ මෙතන තියෙනවා USDT කියලා හරි BNB කියලා හරි මෙතන තියෙනවා USDT කියලා. ඉතින් ඔයා මෙන්න මේ USDT කියන එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙයි BNB Smart Chain BEP20 කියලා එකක් තියෙනවා. ඉතින් ඔයා ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් වෙයි ඔයාගේ BNB වොලට් ඇඩ්‍රස් එක තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ වොලට් ඇඩ්‍රස් එක කොපි කරගෙන ඔයාට තියෙන අයිමත් වෙබ්සයිට් එකට යන්න. ඉතින් ඒ විදිහට ඔයා වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙයි BNB වොලට් ඇඩ්‍රස් කියන තැනට ඔයා මෙතන මේක පේස්ට් කරගන්න. ඊට පස්සේ ඔයාගේ amount එක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාගේ amount එක මෙන්න මෙතන උඩ තියෙන amount එක ඔයාලා මෙතනින් select කරගන්න පුළුවන්. ඉතින් මෙතන මේගොල්ලෝ සඳහන් කරලා තිනවා අපිට මේකේ minimum withdrawal එක විදිහට BNB 0.22ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් BNB 0.22ක ප්‍රමාණයක් එකතු වුණාට පස්සේ මේකේ withdrawal එක ගන්න. transaction එක විදිහට සතෝෂි එකක් මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් ඒ මේගොල්ලෝ transaction fee එකට කපා ගන්නවා කියලා මෙතනින් සඳහන් කරලා තිනවා. ඉතින් ඔයාට තියෙන මෙතන ආයම not robot කියන එක මෙන්න මේ විදිහට ටික් එක දීලා ඔයාලා පුළුවන් මෙන්න මේකේ withdrawal එක ලබා ගන්න. ඉතින් එන්න ඒ විදිහට තමයි ඔයාලා මේකේ withdrawal එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි වෙබ්සයිට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා පුළුවන් මෙන්න මෙතන කන්ටැක්ට්ස් කියන තැනට යන්න. ඉතින් එතනට ගියාට පස්සේ වෙබ්සයිට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලට පුළුවන් මේගොල්ලන්ට ඊමේල් එකක් දාලා ඔයාගේ තියෙන ප්‍රශ්නේ විසඳගන්න. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එකට මේගොල්ලෝ රිප්ලයි ඊමේල් එකකුත් ඔයාගේ ඊමේල් එකට ඇවිල්ලා තිනව බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට පැය 48ක් ඇතුළත ඔයාගේ මේල් එකට මේගොල්ලෝ රිප්ලයි කරනවා කියලාත් මෙතනින් ඔයාට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාට පුළුවන් මේගොල්ලොන්ගේ මේල් එකට ඊමේල් කරන්න. ඉතින් මං හිතනවා මං කියලා දීපු දේවල් ඔයාලට තේරෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම තේරුණා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගන්න. ඒ වගේ තමයි ඔක්කොම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේ තමයි වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා. මොකද තවත් කෙනෙක්ට ඒක වැදගත් වෙයි ඔයා දාන ලයික් එකෙන්. ඉතින් මේ වගේ තවත් අලුත් වෙබ්සයිට් එකකින් හමුණු තුර ගොල්ල හැමෝටම සුබ දවසක්.